කොහොමද යාළුවනේ ෆිල්ම් හට් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම කියන්න යන්නේ 1997 අවුරුද්ද රිලීස් වුණු ඩ්‍රාමා රොමෑන්ස් ෆිල්ම් එකක් වෙන ලොලිටා චිත්‍රපටිය ගැනයි මේ කතාව වෙන වයස අවුරුදු 14ක පිරිමි ළමයාගේ පෙම්වතිය හදිසියේ මෙයාමේ දුකත් එක්ක අවුරුදු ගණනාවක්ම තනියෙන් ජීවත් වෙන අතරෙදී නොහිතපු විදියට මුණ ගැහෙන පුංචි ගැහැණු ළමෙක් නිසා ඔහුගේ ජීවිතේ නැවතත් වෙනස් වෙනවා ඉතින් මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කතාව ඉවර වෙනකම් බලන්න එහෙනම් දැන් අපි යමු මූවී එකට මේ කතාව පටන් ගන්නකොට හම්බර්ට් කලබලෙන් කාර් එක drive කරන් යද්දී ඔහුගේ ලේ තැවරුණු අතේ කොණ්ඩ කටුවකුත් පිටිපස සීට් එකේ ලේ තැවරුණු තුවක්කුවකුත් පෙන්නනවා. ඔහු තරුණ ගෑනු ළමයෙක් ගැන හිත හිතයි යන්නේ. ඇය ඔහුගේ ජීවිතයේ ආලෝකය වගේම ආත්මය කියලායි ඔහුට හැඟෙන්නේ. හම්බර්ට්ට වයස අවුරුදු 14දී මේ නගරයට අලුතින් එන ඇනබල් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. මේ දෙන්න ගොඩක් ආදරෙන් කාලය ගත කරද්දී මාරාන්තික රෝගයක් හැදිලා ඇනබෙල් මැරෙනවා. මේ නිසා හම්බර්ට් ගොඩක් දුකෙන් තමයි කාලය ගත කරන්නේ. අවුරුදු ගාණක් ගත වෙනවා. නමුත් හම්බර්ට් කවදාවත් ගෑනු ළමයෙකුට ආදරය කළේ නැහැ. දැන් හම්බර්ට්ට අවුරුදු 50ක් වෙන අතර ඔහු දැන් මහාචාර්යවරයෙක්. මෙයාට හිතෙනවා තමන්ගෙම කියලා පොතක් ලියන්න. ඒ නිසා මොහු ප්‍රංශයේ ඉන්න මාමා ළඟට යනවා. ඒ ගෙදරට ගියාට පස්සේ දකිනවා මාමගේ ගෙදර ගිනි අරන් තියෙන්නේ කියලා. ඒ නිසා පොත ලියන්න මාමා හම්බර්ට්ව යාළුවෙක්ගේ තැනකට යවනවා. ඊළඟ දවසේ මාමා හොයලා දුන්න ගෙදරට හම්බර්ට් එනවා. මේ ගෙදර ඉන්නේ හේස් හා ඇගේ අවුරුදු 14ක දියණියවන ලොලිටයි. ඊට පස්සේ හේස් ගේ හැම තැනක්ම හම්බර්ට්ට පෙන්නනවා. හැබැයි හම්බර්ට් මේ ගෙදරට කැමති නැහැ කියලා හේස් එක්ක එළියට යද්දී ගාඩන් එකේ ඉන්න ලොලිටව දැකලා ඇනබල්ව මතක් කළා ලොලිටා ගැන ආදරයක් ඇති වෙනවා. ඒ නිසා හම්බර්ට්ගේ අදහස වෙනස් කරගෙන මේ ගෙදර ඉන්න තීරණය කරනවා. හම්බර්ට් ලොලිටා ගැන නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. ටික දවසකින් මේ දෙන්නා එකට කාලය ගත කරන්න පුරුදු වෙනවා. එක දවසක් හම්බර්ට් කාමරේ වැඩ කරනකොට ලොලිටා ඇවිත් අහන්නේ "ඔයා ඇයි රැටත් වැඩ කරන්නේ? නිදාගන්නේ නැද්ද?" කියලායි. ඔහු කියන්නේ "මට රැට නිින්ද යන්නේ නැහැ" කියලායි. ඊට පස්සේ ලොලිටා ඇවිත් හම්බර්ට්ගේ ඔඩොක්කුවේ වාඩි වෙද්දී ඇයට අම්මා කතා කරනවා. ඊට පස්සේ ලොලිටා ගැන හම්බර්ට් දිනපොතේ ලියනවා. ලොලිටාත් හම්බර්ට් ගැන හිත හිතයි ඉන්නේ. කාලය ගත වෙනකොට හේස් ලොලිටාව හොස්ටල් එකක නවත්තන්න හදද්දී ලොලිටා ඒකට අකමැති වෙනවා. ඒ වුණාට අම්මගේ බලකිරීමට ලොලිටාට හොස්ටල් එකට යන්න සිද්ධ වෙනවා. මෙයා යන වෙලාවේ හම්බර්ට් ජනේලය ළඟට වෙලා බලාගෙන ඉන්නේ. ලොලිටා හම්බර්ට්ව දැකලා දුවගෙන ඇවිත් හම්බර්ට්ව බදාගෙන කිස් කරලා ඇය එතනින් යනවා. හම්බර්ගේ කාමරේට එන සේවිකාව හේස් දුන්නා කියලා ලියුමක් දෙනවා. මේ ලියුමේ තියෙන්නේ මම ඔයාට ආදරෙයි අනික තමයි මට ඔයාව බඳින්න ඕනේ. ඔයා මට අකමැති නම් මේ ගෙදරින් යන්න කියලායි. මේක දකින හම්බර්ට හිතෙන්නේ මම මේ යෝජනාවට අකමැති වුණොත් කවදාවත් ලොලිටාව දකින්න වෙන්නේ නැහැ. ඒක නිසා මම හේස්ට කැමති වෙනවා කියලායි. ඊට පස්සේ හේස් හා හම්බර්ට් විවාහ වුණත් මෙයාලා එකට ඉන්නේ නැහැ. හැමදාම ඔහු නිදිය ගන්න ඉස්සෙල්ලා හේස්ට නිදිපෙති දීලා කලින්ම නිදි කරවනවා. දවසක් හම්බර්ට්ගේ ඩයරියක් හේස්ට හම්බ වෙලා බලද්දී ලොලිටා ගැන ඒකේ ලියලා තියෙනවා දැකලා හොඳටම තරහ ගිහින් හම්බර්ට් ගෙදර ආවට පස්සේ ඔහුට බැනලා ඔහුගෙන් දික්කසාද වෙන්න තීරණය කරනවා. ඒ වෙලාවේ හම්බර්ට් කුස්සියට ගිහින් හේස්ට බොන්න දෙයක් අරන් ආපසු එද්දී හේස් එතන හිටියේ නැහැ. ඒක නිසා හම්බර්ට් යාව හොයාගෙන එළියට එනවා. එළියට එන හම්බර්ට් දකින්නේ හේස් ඇක්සිඩන්ට් වෙලා කියලායි. හැබැයි එතනට ගිහින් බලද්දි හේස් මැරිලා ඉන්නේ. ඊට පස්සේ ඔහු ලොලිටව ගන්න සමර් කැම්ප් එකට ගිහින් ඇයත් එක්ක ගෙදරෙද්දී කාර් එකේදී හම්බර්ට් කියන්නේ ඔයාගේ අම්මට ටිකක් සනීප නැහැ. ඒක නිසායි ඔයාව එක්කන් යන්න ආවේ නැත්තේ කියලායි. ඊට පස්සේ ලොලිටා කාර් එකේ පිටිපස්සට ගිහින් ඇඳුම් මාරු කරද්දී හම්බර්ට් කණ්ණාඩියෙන් බලාගෙන ඉන්නේ. ලොලිටා ඉස්සරහා සීට් එකට ආවහම මට ඔයාව මග ඇරුණා කියලා ඇයව තුරුල් කරන් කිස් කරද්දී ලොලිටා අකමැති වුණත් ඇය හම්බර්ට තුරුල් වෙලා යන අතරදී කියන්නේ ඔයා හරියටම මාව කිස් කළේ නැහැ කියලායි. ඊට පස්සේ හම්බර්ට් වාහනේ නතර කරනකොට ලොලිටා ඔහුගේ ඔඩොක්කුවට ගිහින් හම්බර්ට්ව සිප ගන්නවා. ඊට පස්සේ මෙතනට පොලිසියෙන් ඇවිත් අහන්නේ නිල් පාට කාර් එකක් මෙතනින් යනවා දැක්කද කියලායි. එතකොටම ලොලිටා සෙල්ලක්කාර විදියට ජනේලෙන් ඔළුව දාලා උත්තර දෙද්දී පොලිස් නිලධාරියා හිනා වෙලා එතනින් යනවා. මේ දෙන්න හොටෙල් එකට ඇවිත් රිසෙප්ෂනිස්ට් එක්ක කතා කරන අතරේ ලොලිටා බල්ලෙක්ව දැකලා සෙල්ලක්කාර විදියට දනගාගෙන එතනට ගිහින් බල්ලව හුරතල් කරද්දි දකින්නේ ධනවත් වගේම වයසක කෙනෙක් මේ බල්ලගේ අයිතිකාරයා කියලායි.
ලොලිට ඔහු එක්ක කතා කරනකොට ඔහු කියන්නේ මම බල්ලන්ට වගේම ඔයා වගේ ලස්සන තරුණ ගෑනු ළමයින්ටත් ගොඩක් කැමතියි කියලයි. ලොලිට ඔහුට සරාගී හිනාවක් දාලා හම්බර්ට් එක්ක හොටෙල් කාමරයට යනවා. ඊට පස්සේ කාමරයට ගිහින් මේ දෙන්න එකඳේ නිදා ගන්නවා. ඊළඟ දවසේ උදේ ලොලිට ඇහැරිලා හම්බර්ට් කිස් කරලා ගොඩක් ලං වෙනවා. මෙතනදී ලොලිට කියන්නේ මම කැම්ප් එකේදී චාලිත් එක්කත් එකට ඉඳලා සතුටු වුණා. ඔයාත් පොඩි කාලෙදි මේ වගේ සතුටු වෙලා නැද්ද කියලා හම්බර්ට් කින් අහද්දී ඔහු කියන්නේ මම මේ වගේ දේවල් කරලා නැහැ කියලයි. ඊට පස්සේ ලොලිට කටේ තියෙන රිටේනර්ස් එක අයින් කරලා පිජාම එක ගලවලා කටින් හම්බර්ට්ව සතුටු කරනවා. ඊළඟ දවසේ හොටෙල් එකෙන් එළියට එන මේ දෙන්න කාර් එකේ යන ගමන් ලොලිට හම්බර්ට්ට කියන්නේ මට අම්මට කතා කරන්න ඕනේ කියලා. හැබැයි හම්බර්ට් ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා අම්මගේ මරණය ගැන හැම දෙයක්ම ලොලිටට කියනවා. එදා රෑ ලොලිට අම්මා නැති වුණ දුකට කාමරයට වෙලා හොඳට මඩද්දී හම්බර්ට් ඇවිත් එයාව සනසනවා. ලොලිටට ඉස්කෝලේ දීර්ඝ නිවාඩුවක් ලැබුණ නිසා මේ දෙන්න විනෝද වෙන්න තැනින් තැනට යනවා. හම්බර්ට් මේ යන නගරයක උගන්වන්නේ ඉස්කෝලයක් හම්බ වෙලා එයා වැඩ කරනකොට ලොලිටවත් මේ ඉස්කෝලේට දාගන්නවා. මෙයාලා මෙහෙම ඉන්නකොට ඉස්කෝලේ නාට්‍යයක් තියෙනවා. මට ඒකට යන්න ඕනේ කියලා ලොලිට කියද්දී හම්බර්ට් ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද හම්බර්ට් දන්නවා ඒ නාට්‍යයට ගොඩක් පිරිමි ළමයි එනවා කියලා. ඔහු හිතන්නේ ලොලිටට එතන ආරක්ෂාවක් නැහැ කියලයි. කොහොම හරි ලොලිට හම්බර්ට්ව මේකට කැමති කරව ගන්නවා. එක දවසක් ලොලිටගේ පියානෝ ටීචර් හම්බර්ට්ට කෝල් කරලා කියන්නේ ලොලිට ගොඩ කාලෙකින් පන්තියට ඇවිත් නැහැ. අනික එයා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලයි. මේ කාණ හම්බර්ට්ට හොඳටම තරහ ගිහින් ලොලිට ගෙදර ආවහම ඇයත් එක්ක රණ්ඩු වෙනවා. ඊට පස්සේ ලොලිට ගෙදරින් යනවා. හම්බර්ට් ලොලිටගේ පස්සෙන් ගිහින් ඇයගෙන් සමාව ඉල්ලද්දී ලොලිට කියන්නේ අපි ටිකක් නගරයෙන් පිට ඇවිදින්න යමු කියලයි. ඊට පස්සේ දෙන්නම දවස් ගාණක් නගරයෙන් නගරයට යද්දී හම්බර්ට්ගේ කාර් එක පස්සෙන් කාර් එකක් එනවා දැකලා ඒකේ නම්බර් එක ලියා ගන්න කියලා ලොලිටට කියනවා. එක පාරටම පස්සෙන් ආපු කාර් එක නවතිනවා. තවත් දවසක මෙයාලා කාර් එකෙන් යද්දී පස්සෙන් ආපු කාර් එක ආයෙමත් එනවා දැකලා හම්බර්ට් යාගේ කාර් එකෙන් බැහැලා ඒ කාර් එක පැත්තට යනකොටම ඒ වාහනය රිවර්ස් කරලා යනවා. ඊට පස්සේ මෙයාලා යන අතරේදී පස්සෙන් ආපු කාර් එකේ නම්බර් එක ලොලිටගෙන් ඉල්ලද්දී ලොලිට ඒ අංකිය උඩ චුවින්ගම් මලවලා තියෙනවා දැකලා හම්බර්ට් තරහ ගිහින් ලොලිටට ගහනවා. මේ නිසා ලොලිටට හොඳටම කේන්ති ගිහින් කාර් එකෙන් බැහැලා ඉද්දි හම්බර්ට් ඇවිත් ඇයව බදාගෙන සමාව අරන් හොටෙල් කාමරයට ගිහින් නවතිනවා. ඊට පස්සේ ලොලිටව හොටෙල් රූම් එකේ තියලා හම්බර්ට් සැලොන් එකට ගිහින් රැවුල කපන අතරෙදි ක්ලෙයාර් කෙහෙල් ගෙඩි වගේක් අරන් යනවා දකින්නවා. හම්බර්ට් කාමරයට එද්දි ලොලිටගේ කකුල් දෙකේ මඩ ගෑවිලා තියෙනවා දැකලා එක පාරටම ජනේලෙන් බලද්දි දකින්නේ මේ දෙන්නම ෆලෝ කරපු කාර් එකේ එළිය තියෙනවා. මේ වෙලාවේ ලොලිට සමච්චලයට හිනා වෙද්දී එක පාරටම හම්බර්ට් ඇයව ඇඳට දාගෙන ඇයත් සමග සතුටු වෙනවා. ලොලිට නම් ඔහුත් එක්ක ඉන්නේ හිනා වෙන ගමනුයි. හම්බර්ට් නම් අඬ අඬා තමයි එකට ඉන්නේ. ලොලිට මේක දැකලා තවත් හයියෙන් හිනා වෙනවා. ඊළඟ දවසේ මේ දෙන්න ගමන යද්දී ලොලිටට අසනීප නිසා ඇයව හොස්පිටල් එකක ඇඩ්මිට් කරනවා. ඒ දාහවස හම්බර්ට් ලොලිටගේ අසනීප තත්ත්වය දැනගන්න හොස්පිටල් එකට කෝල් කරද්දී හෙදිය කියන්නේ ලොලිටගේ මාමා ඇවිත් ඇයව එක්කන් ගිහින් කියලයි. එතකොට හම්බර්ට් හොඳටම කලබල වෙලා එයාට හිතෙන්නේ අනිවාර්යයෙන්ම අපි පස්සෙන් ආපු කාර් එකේ කෙනා එක්ක ලොලිට යන්න ඇති කියලයි. හම්බර්ට් කලබලෙන් හොස්පිටල් එකට ඇවිත් ලොලිටව අරන් ගිය කෙනාගේ විස්තර හොයද්දී දැනගන්නේ ඔහු ගැන කවුරුත් දන්නේ නැහැ කියලයි. ඊට පස්සේ හම්බර්ට් හැමතැනම ලොලිටව හොයනවා. හැබැයි ඇයව හොයාගන්න වෙන්නේ නැහැ. මෙහෙම අවුරුදු 3ක් ගත වෙනවා. දවසක් හම්බර්ට් ලොලිට ලියුමක් එවලා කියන්නේ මම මැරි කරලා ඉන්නේ. මට දැන් බබෙක් හම්බ වෙන්න ඉන්න නිසා සල්ලි ටිකක් එවන්න පුළුවන්ද කියලයි. මේ ලියුමේ ඇයි ඉන්න තැනත් ලියලා තියෙන නිසා හම්බර්ට් ලොලිට ඉන්න තැනට ගිහින් බලද්දී ලොලිටට බබෙක් හම්බ වෙන්න ඉන්නේ කියලා දැක්කහම ඌට දුක හිතෙනවා. ඊට පස්සේ ඔයා මැරිකලේ කාවද කියලා හද්දී ඇයගේ හස්බන්ඩ්ව පෙන්නනවා. එයාව දැක්කට පස්සේ හම්බර්ට් හිතෙන්නේ එදා කාර් එකෙන් ෆලෝ කරේ මෙයා නෙමෙයි කියලයි. මේ දෙන්න කතා කරනකොට හම්බර්ට් අහන්නේ ඔයා මාව දාලා ගිය දවස් ඉඳන් කොහෙද හිටියේ කියලයි. ඉතින් ලොලිට කියනවා මම ක්ලෙයාර් එක්ක සම්බන්ධයක් තිබුණ නිසා එයත් එක්කයි ගියේ. ඒ වුණාට ටික දවසක් යද්දි එයත් එක්ක මට එකට ඉඳලා සතුටු වෙන්න බැරි වුණා. ඊට පස්සේ ක්ලෙයාට ඕනුනේ මාව අසභ්‍ය වීඩියෝ වලට රඟපාන්න යවන්නයි. ඉතින් මම එහෙම් පැනලා ඇවිත් මෙයා එක්ක විවාහ වුණා කියනවා. හම්බර්ට් ලොලිටගෙන් හැම විස්තරයක්ම දැනගෙන ක්ලෙයාර් ළඟට ගිහින් ඔහුට වෙඩි තියලා මරලා පොලිසියට බාර වෙනවා. ඊට පස්සේ හම්බර්ට් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින අතරදී 1950 නොවැම්බර් 16 වෙනිදා අසනීපයක් හැදිලා ඔහු හිරේදීම මැරෙනවා.
ඒ වගේම ලොල්ට 1950 නත්තල් දිනයේදී දරු ප්‍රසූතියේදීම මැරෙනවා මෙහෙම තමයි ලොලිට හා හම්බර්ට්ගේ ජීවිත කතාව ඉවර වුනේ ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න ඒ වගේම ඔයාලට හිතන දේ පහලින් comment කරන්නත් අමතක කරන්න එපා මේ වගේම ලස්සන movie එකක් අරන් තවත් දවසක හම්බ වෙමු ඔයාලට සුබ දවසක්